මං අද කියලා දෙන්නේ යන්නේ චයිනීස් ස්ටයිල් එකට කොහොමද ඉක්මනටම ටෝෆු හදන්න කියලා. ආන්ටි මේක ගැඹුරු තෙලේ බඳින්න බැරිද එතකොට? ගැඹුරු තෙලේ බඳින්න පුළුවන්. නමුත් ඉතින් අපි දැන් ගොඩක් වෙලාවට හෙල්දි විදිහට කන්නනේ කොහොමද අපි කියලා. ඉතින් අපි ගොඩාක් තෙල් දාන්නේ නැතුව තමයි මේ අපි කෑම හදන්න මම ගොඩක් වෙලාවට උත්සාහ ගන්නේ. දුව දැක්කද අපි කලින් සැරේ බ්‍රොකලි හදනකොට එක සෝය සෝස් හැඳයි දැන්නේ එක මීස හැඳයි දැන් මීසෙල මීස හැඳි දෙකක් දැම්ම සෝය සෝස් අයිබෝන් නිහාව්මා ඔයා හොඳින්ද ඉතින් සිනිතුරු හරහා එකතු වෙලා ඉන්න ඔයාට අදත් මම රස්සම රස කෑමක් හදන විදිය කියලා දෙනවා ඒ ප්‍රවීණ සූපවේදිනි අනෝමා ආන්ටිත් එක්ක අපි අද මොනාද හදන්නේ? අද මම ටෝෆු වලින් රස කෑමක් හදන්න යන්නේ. අපේ වෙජිටේරියන්සාට ගොඩක් ආසයි මේ කෑම කොහොමද හදන්නේ කියලා දැනගන්න. ටෝෆු කිව්වහම අපිට ටිකක් මේක සමීප රැහැ. අපිට ටිකක් අලුත් කෑමක් වගේ. එහෙම නේද ආන්ටි? ඔව් ගොඩක් අඩුයිනේ කනවා අඩුයි. ඉතින් අද අපි බලමු ටෝෆු හදන්නේ කොහොමද කියලා ඒත් එක්කම ටෝෆු මොනවලින්ද හදන්නේ. එතකොට මේකේ අන්තර්ගත වෙලා තියෙන පෝෂණ කොටස් මොනවද? මෙන්න මේ දේවලුත් කතා කරමු. මේක හදන අතරතුර. දැන් ටෝෆු කියන්නේ අපිට එච්චර පුරුදු නෑ කියලා කිව්වනේ. මොකද අපි කෑවත් කන්නේ ලංකාවේ විදියට ටෝෆු කරි එකක්, එහෙම නැත්නම් ටෝෆු තෙල් දාලා ඒ වගේ විදියට තමයි කන්නේ. නමුත් මං අද කියලා දෙන්නේ යන්නේ චයිනීස් ස්ටයිල් එකට කොහොමද ඉක්මනටම ටෝෆු හදන්න කියලා. ඉතින් මේකේ එච්චර රස නැති නිසා ලුණු වතුරයි ගම්මිරිසුයි දාලා ටිකක් සීසන් වෙන්න තිව්ව අපිට ඉක්මනට මේක හදාගන්න ඕන නිසා. ඉතින් ඕකලනු ගෙදර මේක හදනවා නම් ලුණු වතුරයි ගම්මිරිස් ටිකකුයි දාලා මුලින්ම මේක හදලා සීසන් වෙන්න තියාගන්න කැපුවට පස්සේ. ඊට පස්සේ මේ ටික තමයි අපිට සෝස් එක හදාගන්න ඕන වෙන්නේ. අපි බලමු මොනවාද සෝස් එක හදාගන්න ඕනි කියලා. සීනි තේ හැඳි එකහමාරක් විතර, විනාගිරි, සෝයා සෝස් මෙතන තියෙනවා මේස හැඳි දෙකක්, ටිකක් වැඩිපුර අරන් තියෙනවා. අපි මේකට ලුණු පාවිච්චි කරන්නේ නැහැ මොකද සෝයා සෝස් එකේ ලුණු රස තියෙන නිසා. ඊට පස්සේ සුදු ලුණු බික් හතරක් විතර, ලොකු අමිරිස් කල්ලක් හෝ පොඩි නම් දෙකක් හීනියට කපාගෙන තියෙනවා. මේ දෙක ගාර්නිෂ් කරන්න උඩට දාන්න. මේකෙන් ගොඩාක් හොඳ රසක් එනවා ලුණු කොළ. ඊට පස්සේ රටකජු හීනියට කපාගෙන තියෙනවා. ඊට අමතරව ගම්මිරිස් චුට්ට සහ තෙල් ටිකක් ඕනේ මේක මැදගන්න. එහෙනම් අපි බලමු කොහොමද මේ අමුද්‍රව්‍ය වලට චීන භාෂාවෙන් කියන්නේ කියලා. මුලින්ම මෙතන තියෙනවා ටෝෆු. ටෝෆු වලට කියන නම සිංහල නමට හරි සමානයි. ඒ කියන්නේ ටෝෆු. ටෝෆු. එතකොට මෙතන තියෙනවා සීනි. සීනි වලට කියන්නේ පයිතං. පයිතං. ඊළඟට තියෙනවා විනාගිරි. විනාගිරි වලට කියන්නේ සු. සු. මෙතන තියෙනවා සොය සෝස්. සොය සෝස් වලට කියන්නේ ජියාං යෝ. ජියාං යෝ. ළඟ මෙතන තියෙනවා සුදු ලුණු. සුදු ලුණු. තාසුවන්. තාසුවන්. මෙතන තියෙන්නේ කොළපාට මිරිස්. මම හරිනේ? හරි. හරි. කොළපාට මිරිස්. කොළපාට මිරිස් වලට චීන භාෂාවෙන් කියන්නේ චින් ලා ජියෝ. චින් ලා ජියෝ. ඊළඟට මෙතන තියෙනවා රටකජු. රටකජු වලට කියන්නේ හ්වාෂන්. හ්වාෂන්. ඊළඟට තියෙනවා ලුණු කොළ. ලුණු කොළ වලට කියන්නේ ෂියාවසොන්. ෂියාවසොන්. ඊළඟට අපි එකතු කරනවා ගම්මිරිස්. ගම්මිරිස් වලට කියන්නේ හූජියාව්. හූජියාව්. ඊළඟට අපිට ඕනනම් ආන්ටිම මොනාද එකතු කරගන්න තෙල්. ඔව් තෙල් කැමති තෙල් එක ගන්න පුළුවන්. වෙජිටබල් ඔයිල් ඒ වගේ ගන්න පුළුවන්. ඔව් අපි තෙල් වලට කියනවා යෝ. යෝ. ඉතින් මෙන්න මේ ටික තමයි අද අපිට ටෝෆු හදන්න ඕන කරන අමුද්‍රව්‍ය. දැන් අපි ඉස්සර වෙලාම කරන්නේ මේ සීසන් කරගත්ත ටෝෆු ටික අපි යන්තම් ෂැලෝ ෆ්‍රයි කරගන්නවා. ගොඩාක් ගැඹුරු තෙලේ බදින්නේ නැහැ. අපි තෙල් ටිකක් මේ වගේ පැතලි පෑන් එකක් වෙන්න ඕනේ. මේ වගේ චුට්ටක් තෙල් දාලා ඒක ඔන් කරලා ගොඩාක් තෙල් දාන්න නැහැ. මේ තෙල් ටික රත් වෙගෙන එනකොට මේ වගේ
පැතුලි පෑන් එක දාන්න කිව්වේ මොකද මේක හරෝ හරෝ අපි බැද ගන්න ඕනි නිසා. අන්ට මේක ගැඹුරු තෙලේ බඳින්න බැරිද එතකොට? ගැඹුරු තෙලේ බඳින්න පුළුවන්. නමුත් ඉතින් අපි දැන් ගොඩක් වෙලාවට හෙල්දි විදිහට කන්නනේ කොහොමද අපි කියලා ඉතින් අපි ගොඩාක් තෙල් දාන්න නැතුව තමයි මේ අපි කෑම හදන්න මම ගොඩක් වෙලාවට උත්සාහ ගන්න අපේ නිරෝගී දිවියකට අවශ්‍ය විදියට තෙල් ටිකක් අඩුවෙන් තමයි හදන්නේ මේ වගේ. මුලින් මම කිව්වා තෝෆු හදන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙනවා කියලා. තෝෆු හදන්නේ සෝයා ඇට වලින්. සෝයා කිරි කැටි ගැසීමෙන් තමයි තෝෆු හදන්නේ. ඉතින් තෝෆු ප්‍රෝටීන් බහුල ආහාරයක්. මස් මාළු කන්නේ නැති කෙනෙක්ට ප්‍රෝටීන් සපුරා ගන්න තෝෆු කන්න පුළුවන්. ඉතින් ප්‍රෝටීන් වලට අමතරව මෙහි අන්තර්ගත වෙනවා තන්තු, කැල්සියම් මෙන්න මේ වගේ දේවල් අන්තර්ගත වෙනවා. ඉතින් අපි බලමු අනෝමාන්ටි දැන් තෝපු ඕ මෙන්න මේ වගේ තමයි යන්තම් මේ හරෝ හරෝ දැන් පේනවනේ යන්තම් දුබුරු පාට වෙලා තියෙන එක පැත්ත මේක එච්චර වෙලා යන්නේ නැහැ මේ වගේ සයිස් දෙකක් හරි මේ විදිහට හරෝ හරෝ මේක යන්තම් බ්‍රවුන් කරගන්න තමයි වෙන්නේ මොකද බ්‍රවුන් කරගන්නේ එහෙම නැත්නම් මේක කැඩෙනවා මේක යන්තම් බැදගත්තම රසකුත් එනවා මේ විදිහට තේනවනේ දැන් අර සුදු පාට නැතුව යන්තම් පොඩි බ්‍රවුන් පාටක් වෙලා තියෙනවා දැන් මේ මිනිත්තු දෙක තුනයි ගියේ මේක පාට වෙන්න ගොඩක් ගින්දර ඇදි කරගන්න එපා මෙන්න මේ වගේ මේ බලන්න යාන්තමට ගින්දර තියෙන්නේ හොඳට රත් වුණාට පස්සේ ලිපේ ගින්දර ගොඩක් අඩු කරගන්න ඒ රසෙට මුලින් ගින්දර ටිකක් වැඩි වෙන්න ඕනේ ඒක රත් වුණාට පස්සේ අඩු කරගන්න පුළුවන් දැන් අපි සෝස් එක හදාගමු ඉස්සෙල්ලාම සීනි ටික විනාගිරි මේ අඹ මිරිස් සුදු ලුණු කියන එක දැන් අපි මේ අඹ මිරිස් ගත්තට ඒකලන් දානවල රතු මිරිස් එක සැර මිරිස් එක එහෙම තියනවා නම් එහෙම දාන්නත් පුළුවන්. දැන් අපි විනාකිරි අපි ලංකාවේ විනාකිරි තමයි මම පෙන්නුවේ මොකද කාටත් ගන්න පුළුවන් නිසා. මේ සමහර කයිලා ඔය චීන කෑම හදන්න ආසයි ළඟ චීන විනාකිරි තියනවා නම් අලු පාටට ඒක දාන්නත් පුළුවන්. ඊට පස්සේ මේකට අපි ගම් මිරිස් පොඩි ටච් එකක් චුට්ටක් මිරිසු තියෙනවනේ දාලා මේක හොඳට කලවම් කරගෙන මේ හීනියට කපාගත්ත රට කජුලි ටිකක් දාලා සෝස් එකට ඉතුරු ටික අපි ගානිෂ් කරන්න. ඒ කියන්නේ ටෝෆික උඩට දාන්න තියාගන්න. මේක සීනි ටික හොඳට දියවෙන්න මේක හදාගෙන අපි රස බලා ගන්න ඕනේ. සීනි දිය වෙනක මේක හොඳට කවලම් කරලා මේක පැත්තකින් තියමු. බලන්නක දැන් අපි ටෝෆු ටික මේ විදිහට බැදිලා තියෙන්නේ ගොඩාක් අර වෙන්න ඕනේ නැහැ. ඊට පස්සේ අපි කරන්නේ ලිප ඔෆ් කරලා මේ විදිහට වාජිනේකට දාගන්න. බලන්න එච්චර තෙල් නෑනේ. ගොඩක් තෙල් දැම්මේ නැහැ මේ වගේ. මේ විදිහට බැදගත්තනම් හරි. ඊට පස්සේ අපි කරන්නේ මේ අපි හදාගත්ත සෝස් එක මේකට දාන්න. හරිම ලේසි දේවල් මේ සයිඩ් ඩිෂ් එකක්. දැන් හදිසියෙන් මේක ගොඩක් හොඳයි ඔය පාඩම් කරන ළමයි එහෙම තනියෙන් ඉන්නවනේ පිට රටවල් වල එහෙම ඉතින් ඒකලා වෙජිටේරියන් කෙනෙක් නම් හරි ලේසියෙන් මේක හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේ ටෝෆු එකට මේ වගේ සෝස් ටික වැඩි වුණාට කමන්නේ මේක සෝස් එකේ මේ සෝප් වෙනාම ටිකක් පෙඟුනම හොඳයි මොකද නැත්තම් හරිම රසක් ඇත්තෙම නැහැ නේ ටෝෆු වල. ඔව්.
බොහොම වාට් චීනේ ඉන්නකොට ඔක්ලන්ගේ කැන්ටින් එකේ තියෙනවද මේ වගේ ටෝෆු ඔව් ටෝෆු තියෙනවා හැබැයි මම කාලා තියෙනවා එකපාරක් විතර මට ඒක සෙට් උනේ නැහැ ඔව් බලන්නකෝ මේක නම් ගොඩක් රසයි අද බලමු ඇන්ටිගේ ටෝෆු එක කොහොමද කියලා දැන් මේ වගේ හොඳට මේක කෝට් උනාට පස්සේ මේ බලන්නකෝ මේක දැන් ටෝෆු පාටම ආවනේ ඊපස් අපි කරන්නේ මේ බෙදෙන දීසි එක මේක දාමු මේ වගේ හදලා වුණාට පස්සේ අපි ලුණු කල දෙන්නේ නැහැනේ. දැන් ලුණු කල කලින් අපි දාන්න ඇති ලුණු කල නැත්නම් මැලවිලා යනවා. දැන් ලුණු කල අමුෙන් හැපෙනකොට හරි රසයි. ඒක නිසා විශේෂයෙන් ඒකලන් දුව බැලුවද ඒකලගේ කෑම හරි ලස්සනයිනේ. ඒකලන් ගොඩක් කලර්ෆුල් විදියට තමයි කෑම හදාන්නේ. ඉතින් මේ ලුණු කල හරියට දානවා ඒකලගේ කෑම වලට. ඒ වගේ උදින් එපාට ගොඩක් තියදී හරි ලස්සනයි. ඔව්. ඒ වගේමයි මේ රටකජුත් මේ උඩට දැම්මම මේක ගොඩාක් රස වෙනවා. මේ කාන්චි වට මේක හැපෙනකොට. දැන් අපි ගොඩක් වෙලාට වෙජිටේරියන්ස්ලා එනකොට ලන්ච් වලට හරි ඩිනර් වලට හරි ගොඩාක් කල්පනා කරන අපි මොනවද හදන්නේ කියලා. ඉතින් දැන් මේ වගේ දේවල් ඉගෙන ගත්තොත් විශේෂයෙන් වෙජිටේරියන් කෙනෙකුට ඒකලන් ආස වෙන විදිහ රස කෑමක් අපිට හදන්න පුළුවන් නැත්නම් ගොඩාක් වෙජිටේරියන්ස්ට ගියාට කන්න දේවල් නෑ ඒ ඔක්කොම තියෙන්නේ චිකන් මාළු ඉස්සෝ වගේ දේවල් ඉතින් වෙජිටේරියන්ස්ලට රසට හදන කෑම හදන්න අපි ඉගෙන ගන්න ඕනේ ඔව් ආන්ටි තෝප් එක හදලා ඉවරයි නේද දැන් ඔව් ඉවරයි ඉවරයි එහෙනම් ඉතින් මම මුලින්ම රස බලන්න හරි අපි කලින් සැරේ බ්‍රොකලි හදනකොට එක සෝය සෝස් හැඳයි දැම්මේ එක මේස හැඳයි දැන් මේසෙ මේස හැඳි දෙකක් දැම්ම සෝය සෝස් ඒකට හේතුව තමයි මේ ටෝෆු වල කිසි රසක් නැහැ කියලා ලුණු නැතුව තමයි මේ ටෝෆු එක හදාන්නේ. ඉතින් ඒක නිසා අපි මේ දාන ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් තමයි ඒක රස කරගන්න ඕනේ. දැන් ලුණු පාවිච්චි කරේ මේ අපි සෝය සෝස් වල තියෙන ලුණු රස විතරමයි ගත්තේ. හැබැයි හොඳ ලුණු රසයක් තියෙනවා. තියෙනවානේ. එහෙනම් අද අපි ටෝෆු හැදුවා, ටෝෆු කෑවා. How to අද අපි ඉගෙන ගත්තා තෝප් හදන්නේ කොහොමද කියලා. ඉතින් අපිට මේ ගැන කියලා දුන්න අනෝ මාන්ටිට බොහොම ස්තුතියි. ශේෂය. ඔකචි. ආ, සෙජෙන්. බයි බයි.